විදේශ මුදල් ණයට ගත්තා. ඒ වගේ මේ රටේ විදේශ මුදල් ණයට ගත්ත මුදල් බොහොම දරුණු ආකාරයට මංකොල්ල කෑම් වලට ලක් වුණා. මුදල් රටින් පිටව ගියා. නීතිය ක්‍රියාත්මක වුණේ නැහැ. විශ්වෙන්නි සංශෝධනය නිසා මේ රට ඒකාධිපති පාලනයකට යරත් ජුනෙන්ජගේ බලය තිබුණත් විශ්වෙන්නි සංශෝධනයේ බලතල තිබුණත් හාල් ටික සීනි ටික ඉන්ධන ටික බේත් ටික මේ මෙලාට ගන්න බැරි විදිහට අස්මත් වුණා. ඒ කියන්නේ පරිපාලනයේ දුර්වලකම. ඒකයි මම කියන්නේ ව්‍යවස්ථාවක් ප්‍රජාතන්ත්‍රවාදයක් රැකෙන්න නම් ප්‍රජාතාන්ත්‍රිකයෝ මේ සමාජය තුළ ජීවත් වෙන්න ඕනේ. ඒක තිබුණොත් තමයි අපට යා පාලනයක් ඇති වෙන්නේ කියන එක තේරුම් ගන්න ඕනේ. මේ රටේ දෙමළ මිනිසුන්ට මේ රටේ මුස්ලිම් මිනිසුන්ටත් අපට වගේම නිදහසේ ජීවත් වෙන්න අවශ්‍යය කියන චින්තනය අපේ රට තුළ ඇති වෙන්න ඕනේ. ඒක තමයි බුද්ධ ආගම කියන්නේ. එහෙම නොහිතන තාක්කල් ඔය විවස්ථාව ඕනේ කියන හැම නායකයෙක්ම තුල යට තියෙන්නේ මොකද්ද? ඒකාධිපති බලය පරිහරණය කරගෙන අනිත් සියලු ජන කොටස් බේද බින්න කරලා මේ රට ලේවිලක් කිරීම. ආගමික සංහිඳියාව සඳහා වූ ජාතික එකමුතුව විසින් සංවිධානය කරන ලද යහපත් රටක් උදෙසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පිළිබඳව දැනුවත් කිරීම වෙනුවෙන් මෙම වැඩසටහන පැවැත්වුණේ අනුරාධපුරයේදී.